ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර පළවෙනියකින් තරගයේදී අපිට තරගාවලියේ ඉදිරි තරඟ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් වගේම හොඳ සූදානමකින්. ඉන්දියා කණ්ඩායමත් එක්ක ජයග්‍රාහී T20 තරගාවලිය ජයග්‍රහණය වගේම ඊට පස්සේ තිබුණු ආරාධිත T20 තරගාවලියත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ශක්තියක් වෙන්න පුළුවන් දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගාවලියට. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කියන්නේ තරගාවලියේ වැඩි වාසි තියෙන ශ්‍රී ලංකාවට කියලා. අපිට හොඳ දඟපන්දු යවන්න ඉන්න නිසා තරගාවලියේ වාසි අපිට ගන්න පුළුවන් කියලා තමයි දසුන් කියන්නේ. අපිට මේ තරගාවලියේ ලොකු වාසියක් තියෙනවා. අපි ඉන්නේ ජයග්‍රහී මානසිකත්වයෙන් අපේ දඟපන්දු යවන්නන්ට මේ තරගාවලියේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දඟපන්දු යවන්න සාර්ථකුනොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. කණ්ඩායමේ තියෙන දඟපන්දු ශක්තිය ගැන දසුන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපිට විකල්ප ගණනාවක් තියෙනවා. වනිදු ඉන්නවා, අකිල ඉන්නවා, මහීෂ ඉන්නවා, රමේෂ් ඉන්නවා, ප්‍රවීන් ඉන්නවා. මේ ඔක්කොම හොඳ දඟපන්දු යවන්නෝ. අපිට හොඳම දේ තමයි මේ හැමදෙනාම හොඳම රිද්මේක ඉන්නේ. අපි දඟපන්දු යවන්නෝ 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. දකුණු අප්‍රිකාවට හොඳ වේගපන්දු යවන්නෝ ඉන්නවා. හැබැයි තනතිල ගොඩක් මන්දගාමී නිසා දඟපන්දු යවන්නන්ට තමයි වැඩි වාසි තියෙන්නේ. රබඩා සහ නොකියා කියන්නේ හොඳ වේගයක් තියෙන පන්දු යවන්නෝ. මම හිතන්නේ නැහැ අපේ තනතිලවල යාළගේ ලොකු වැඩක් වෙයි කියලා. වේගපන්දු යවන්නන්ට අපේ තනතිලවල සාර්ථක වෙන්න නම් දෝලනේ තමයි ඕන. මම හිතන්නේ අපි පළවෙනි පන්දු ආර 10 කඩලු නොදී ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් තරගයේ ලොකු වාසියක් ගන්න. මම හිතනවා අපිට ඒ දේ කරන්න පුළුවන් කියලා. අපිට අවශ්‍ය වෙන්නේ තරගාවලියේ තරඟ 3ම දිනන්න. නායකයෙක් විදිහට ඒ විදිහේ තමන්ගේ කණ්ඩායම ගැන හොඳ විශ්වාසයකින් තමයි ඉන්න ඕන. අපි බලමු මේ විශ්වාසයක අපිට තරගාවලියේ මොන විදිහ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.